සාමාන්‍යයෙන් දැන් ජාත්‍යන්තර තරඟාවලිවලදී ගොඩක් කණ්ඩායම් යොදා ගන්න උපක්‍රමයක් තමයි විදේශ රටවල තරඟ සංචාරයන් නැද්දී ඒ රටවල තනතිලි ගැන දන්න ප්‍රවීණයන් උපදේශකයන් විදියට සේවයට එකතු කරගන්න එක. මේ නිසා කණ්ඩායමකට මව්බිමේදී ලබා ගන්න පුළුවන් වාසිය යම් තරමක් අඩු වෙනවා. මේ වතාවේ දකුණු අප්‍රිකාවට යන ශ්‍රී ලංකා කණ්ඩායමට ඔය විදියට දකුණු අප්‍රිකාව ගැන දන්න ප්‍රවීණෙක් හයර් කරගන්න ඕන වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකා ප්‍රධාන පුහුණුකරු මිකි ආතර් දකුණු අප්‍රිකාවේ ඉපදිලා දකුණු අප්‍රිකාවේ පුහුණුකරුවෙක් විදිහට ඉඳලා දකුණු අප්‍රිකාව ගැන හොඳටම දන්නා කෙනෙක් වීම. මේ නිසා දකුණු අප්‍රිකාවට ශ්‍රී ලංකාව අසරණ කරන්න හදන සැලසුම් ගැන දෙපාරක් හිතන්න වෙන තත්ත්වයක් තමයි තියෙන්නේ. ලෝකයේ තියෙන වේගවත්ම තනතිරි තියෙන රටක් විදිහට හඳුන්වන දකුණු අප්‍රිකාවේ සෙල්ලම් කරන එක ඕනෑම කණ්ඩායමකට අභියෝගයක්. මේ අභියෝගයේ තරමක් ශ්‍රී ලංකාවට පහසු වෙන්නේ දකුණු අප්‍රිකාවේ තනතිරි ගැන ආතර් හොඳටම දැනගෙන ඉන්න නිසා. දකුණු අප්‍රිකාවේ ඉතා හොඳ කණ්ඩායමක් ඕන් ඉතා හොඳින් තරගාවලියට පිවිසෙයි. ඕන් ඉතා හොඳින් පුහුණුවීම් කරනවා. ඕන් ඉතා හොඳින් සූදානම් වෙනවා. ඒ විදිහට තමයි තමන්ගේ මව් රටේ කණ්ඩායමේ සූදානම ගැන ආතර් කියන්නේ. ඕන් කියන්නේ කිසි විටකත් අපිට ලේසියක් දෙන්නේ නැහැ කියලා. ඒත් මමත් මෙහි තනතිරු වල තත්ත්වයන් ගැන හොඳින් දන්නවා. මේ සාමාන්‍ය මන්දගාමීව ආරම්භ වෙලා දෙවෙනි සහ සිව්වෙනි ඉනිම්වලදී පන්දුව වේගවත් සහ ඉපිලීමකින් යුක්ත වෙනවා. තනතිරුවේ මතුපිට දෙස බැලුවම කාසියවාසිය දිනා ගන්නේ නම් පන්දුවට පහර දීම සම්බන්ධව නිවැරදි තීරණයක් ගැනීමේ හැකියාව තියෙනවා. ඔය විදිහට තමයි තමන්ගේ තියෙන අත්දැකීම් එක්ක ආතර් කතා කරන්නේ. මේ පාර ශ්‍රී ලංකාවට ලැබෙන තනතිල් ගැනත් ශ්‍රී ලංකා කණ්ඩායම සතු ශක්තිය ගැනත් ශ්‍රී ලංකා පුහුණුකරු කියන්නේ මෙහෙම කතාවක්. අවසන් වතාවේ ශ්‍රී ලංකාව තරගවැදුම් තනතිරු වලට වඩා මේ වතාවේ ලැබිලා තියෙන්නේ තනතිරු තනිකර වෙනස්. නමුත් මම අද උදේ සෙන්චුරියන් තනතිරුව දැක්ක හැටියට නම් ඒක ගොඩක් හොඳ තනතිරුවක් වෙයි කියලා අපේක්ෂා කරන්න පුළුවන්. අපි සංචිතයේ සෑම අංශයක්ම ආවරණය වෙලා තියෙන්නේ. අපි කණ්ඩායමේ ක්‍රීඩකයන් 21 දෙනෙක් ඉන්නවා. ඒ අතර අපි ගාව හොඳ වේග පන්දු යවන්නන්, ඒ වගේම දඟ පන්දු යවන්නන් ඉන්නවා. ඒ වගේම මට විශ්වාසයක් තියෙනවා අපේ උඩ ප්‍රතිකරුවන් 6 දෙනා මේ තත්ත්වයන් හොඳින් හසුරුව ගනී කියලා. මෑත කාලයේ හිටිය පුහුණුකරුවන් අතරින් වැඩිම උනන්දුවකින් වැඩ කරන පුහුණුකරුවෙක් විදිහට දැන්ටමත් කැපිපේන ආතර් ඒ විදිහට තමයි අපේ කණ්ඩායමේ ශක්තිය ගැන කියන්නේ. මේ තරගාවලිය වගේම ඉස්සරහට එන එංගලන්ත තරගාවලියටත් ශ්‍රී ලංකාව එකම සංචිතයක් එක්ක යන්න තමයි අදහස් කරගෙන ඉන්නේ. හැම තරගාවලියක්ම අපිට හරි වැදගත්. අපි කණ්ඩායමක් විදිහට කිසියම් දැක්මක නියැලලා ඉන්නේ. ඒක නිසා අපිට ඕනේ අපේ ක්‍රීඩකයන්ගේ දක්ෂතාවය තව තවත් දියුණු කරගන්න ගමන් කණ්ඩායමක් විදිහට ස්ථාවර වෙන්න. ඔබ ක්‍රීඩා පිටියේ තරඟ කීපයක්ම ජය ගැනීමට අවස්ථාව ලැබුණොත් විශ්වාසය කියන එක මොන දෙයටත් වඩා බලවත් කියන එක මම දන්නවා. අපිට මේ විශ්වාසයත් එක්ක ඊළඟට තියෙන එංගලන්ත තරගාවලියට යන්න පුළුවන් නම් ඒක ඉතාම හොඳ දෙයක් වෙයි. ඒ නිසා මේ තරගාවලිය අපිට හරිම වැදගත්. අවසන් වතාවේදී අපි ඔවුන්ගේ රටේම පරාජය කළා. අපි අපේ පුහුණුවීම් ආරම්භ කළා විශේෂයෙන්ම පුහුණු දැල්වල භාවිතයෙන්. කණ්ඩායමකට ක්‍රීඩකයන් 7 දෙනෙක් විදිහට බෙදලා තමයි අපේ පුහුණුවීම් සිදු කළේ. ඒ කණ්ඩායම් සමාන විදිහට බෙදලා කළේ. අපි ගොඩක් උත්සාහ කරනවා මේ තත්ත්වයන් වලට ඉක්මනින් අනුගත වෙන්න. ඒ සඳහා අපි ලොකු කැපවීමකින් පුහුණුවීම් වල නියැලෙනවා. LPL එකට කලින් අපි දවස් 10ක් හොඳට පුහුණු සැසියක් ලබා ගත්තා. මේ තරගාවලියට කලින් 20x20 තරගාවලියකට ක්‍රීඩා කළත් LPL වලදී උණු හොඳම දේ තමයි කාලකට පස්සේ ක්‍රීඩකයන්ට තරංකාරී තරගාවලියකට ක්‍රීඩා කරන්න අවස්ථාව උදා වීම. කලින් වතාවේ දකුණු අප්‍රිකාවේදී සාර්ථකුණු ඔසඳ ප්‍රනාන්දු මේ වතාවේ ආබාධ තත්ත්වේ නිසා ක්‍රීඩා කරන එක අවිනිශ්චිතයි. ඒ ගැන ආතර් කියන්නේ මෙහෙම කතාවක්. ඔසඳ විතරක් නෙමෙයි අපිට ඇන්ජලෝ අහිමි වෙලා තියෙනවා. එහෙම වුණාට කණ්ඩායමේ ඉදිරි 6 දෙනා ගැන මට අදහසක් තියෙනවා. නමුත් ආක්‍රමණකාරී උපායකට යනවා නම් ඒ සඳහා අපිට සම්පත් තියෙනවා. විශේෂයෙන් අපිට අපේ සංහිතිය වෙනස් කරන්න පුළුවන්. එතෙන්දී පන්දු යවන්නන් 5 දෙනෙක් සමග කඩුල් රකින්න නායක ප්‍රතිකරුවන් 6 දෙනෙකු ක්‍රීඩා කරවන්න පුළුවන්. තවත් විදියක් තමයි වේග පන්දු යවිය හැකි තුන් ඉරියව් ක්‍රීඩකයෙකු සමගින් දඟ පන්දු යවන්නෙකුද කැටුව සංචිතයේ සැකසීම. කොහොම වුණත් අපිට තව දින කිහිපයක් තියෙනවා සංහිතියේ කොහොමද කියන එක ගැන බලන්න. දකුණු අප්‍රිකාවේ තරගාවලිය වෙනුවෙන් තියෙන සූදානම අපේ ක්‍රීඩකයන්ට තියෙන ආරක්ෂාව ගැන මේ දකුණු අප්‍රිකා ජාතිකයා හොඳ සහතිකයක් දීලා තිබුණා. ඇත්තම කියනවා නම් මෙහි ජෛව පරිසරය ඉතාම හොඳයි. මාත් වෛද්‍යවරියත් ඒ ගැන බලන්න කලින්ම ආවා. ඇත්තටම ඔවුන් දීලා තියෙන ක්‍රමවේදය ඉතා හොඳයි. කොහොම වුණත් මේ වසංගත තත්ත්වයක් එක්ක ඉදිරියට යනවා නම් මේ තමයි ක්‍රිකට් ක්‍රීඩාවේ අලුත්ම සාමාන්‍ය තත්ත්වය. ඔවුන් අවශ්‍ය ආරක්ෂාව ලබා දීලා අපිව හොඳින් බලා ගන්නවා. දවස් 3කට වතාවක් පරීක්ෂණ වලට ලක් කරනවා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔබට සුබ දවසක්.